ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පී කලාපූෂණ SA දිසානායක මහතා අමරහ ප්‍රාප්ත වී තිබෙනවා. මේ හැර විට ඒ මහතා 88 වැනි වියේ පසු වුණා. 60 දශකයේ මුල් භාගයේ නව යුගයේ සංග්‍රහවෙන් චිත්‍ර කතා කරන්නට පිවිසි දිසානායක මහතා වසර 50කට අධික කාලයක් දිවයිනේ විවිධ පුවත්පත්වල සංග්‍රහවල චිත්‍ර කතා නිර්මාණය කරනු ලැබුවා. ඔහු නිර්මාණය කළ චරිත අතරින් බූ බබා, තුල්සි, බටකොළ ආච්චි, යෝධයා, පඬිතුමා, පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් වුණා. මීට අමතරව ඔහු විසින් ග්‍රන්ථ රාශියක්ද පළ කර තිබෙනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් පුදුම් ලැබූ දිසානායක මහතා ගුරුවරයෙක් ලෙසද සේවය කරනු ලැබුවා. අභාවප්‍රාප්ත SA දිසානායක මහතාගේ දේහය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාරදීමට නියමිතයි. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දැන් අපි ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ SA දිසානායක මහතා ගැන ඔහුගේ පුත් චරිත දිසානායක කළ සාකච්ඡාවක් පිළිබඳවයි. ඔබ 60-70 දශකවල උපන් කෙනෙක් නම් නිසැකවම කුඩා කල මිහිර පත්තරය බලන්නට ඇති. බූබබා, පුංචිත්තා, බටකොලාච්චි, තුල්සියෝදයා, පඬිතුමා වැනි චිත්‍රකතා චරිත සමග ජීවත් වෙන්නටත් ඇති. රූපවාහිනී, ඉන්ටර්නෙට් නොතිබුණු ඒ යුගයේ ළමා අපේ මනස රසවත් කළ මේ අපූරු චරිත මැව්වේ එසේ දිසානායක නම් චිත්‍රශිල්පියෙකු අතින් බව ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මේ චරිත දිසානායක SA දිසානායක පියා ගැන කළ කතාවක්. මගේ තාතා SA දිසානායක බව මෙල්මන් ප්‍රජාව විතරක් නෙවෙයි ලංකාවේ පුවත්පත් කලාවේ සිටින සමීපව ඇසුරු කර මගේ පිරිතුරන් පවා නොදන්නා කාරණයක්. එය මා හිතන්නේ තාත්තා මගෙන් බලාපොරොත්තු වූ දෙයක්. SA දිසානායකගේ පුතා නමින් මා බැබලනවාට තාත්තා තුළ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒ චරිත දිසානායකගේ තාත්තා නමින් පෙනී සිටින්න ලැබීම ගැන ඔහු ආඩම්බර වුණා. තාත්තා ගැන මතකයේ අහුලන්නට ජීවිතයේ දශක ගණනක් ඈතට ඇවිත ගිය මේ පුත්‍රයාගේ මුහුණේ ඇඳී තිබුණේ සොම්නස් සහගත සිනාවක්. කුඩා කල බ්‍රවුන් පේපර් පිටකවර දැමූ පොත්වල තාත්තාගේ 60 අකුරෙන් නම ලියා දුන් විටත් ඔහුගේ මුහුණේ එවැනිම සිනාවක් නැගෙන්නට ඇති. තාත්තා චිත්‍රශිල්පියෙක් වුණ එක කොයිතරම් හොඳදැයි කියා මුලින්ම මට සිතුනේ අපේ පොත්කවර උඩින් ඔහුගේ ලස්සන අත්අකුරෙන් නම ලියවෙද්දී. එහෙත් බොහෝ දිනවල තාත්තා කළේ එක්තැන වාඩි වී චිත්‍ර අඳින එක විතරක්මයි. ගුරු වෘත්තියට අමතරව පත්තරවලට චිත්‍ර ඇඳීමෙන්ද තාත්තා ගෙදර වියදමට මුදල් උපයන බව අම්මා කියා දී තිබුණෙන් දරුවෝ ඔහුට කරදර කරන්නට ගියේ නැහැ. තාත්තා මහරෑ වනතුරුම චිත්‍ර ඇඳා. මුලින් නවයුගයේ පත්‍රයටත් අනතුරුව මිහිර පුවත්පටපත් ඔහු චිත්‍රකතා විශාල ප්‍රමාණයක් ඇඳා. එහෙත් දරුවන්ට චිත්‍ර ඉගෙන ගන්නට යැයි තාත්තා කීවේ නැහැ. චිත්‍ර වෙනුවට ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන් හොඳට ඉගෙන ගැනීමෙන් හොඳ රස්සාවලට යා හැකියයි ඔහු විශ්වාස කරනු ලැබුවා. හොඳින් ඉගෙන ගන්නට කියා දරුවන් කොළඹ පාසල්වලට යව්වෙත්, ටියුෂන් යව්වෙත් තාත්තා එසේ නොකඩවා දිවාරෑ චිත්‍ර ඇඳි උපයාගත් මුදලින්. අවිසවෙල්ල දෙහි ගහ පිටියේ උපන් තාත්තාගේ ලවාවිය දුෂ්කර කාලයක්. අවුරුදු 7ක් වෙද්දි තාත්තාගේ අම්මා මිය ගිහින් පවුලේ 7-8 දෙනෙක් වූ දරුවන්ට බලා කියා ගන්න කෙනෙක් ඉඳලත් නැහැ. සියලු දේ විකුණලා සීයා නිලධාරවාසයේ දරු පවුලම පදිංචියට යද්දි තාත්තාගේ පාසල් ගමනත් නතර වෙලා. ආපහු පාසලකට ඇතුළත් වුණත් හරි හැටි ඉගෙනීමක් නැතිවීම නිසා ඔහු ගුරුවරුන්ගෙන් බොහෝ තාඩන පීඩනවලට ලක්වුණාලු. කෙසේ හෝ අවුරුදු 15-16 කාලේ ඔහු පිටකොටුවේ කඩේක ගණන් ලියන්න යවලා තිබුණා. උදේට පාර දිගේ ඉස්කෝලේ යන ළමයි දැකලා තාත්තා තමන්ට මගහැරුණු අධ්‍යාපනය ගැන බොහොම දුක් වුණාලු. ඔය අතරේ සීයට ආපහු රැකියාව ලැබලා තාත්තා ආයමත් පාසල් යවලා ඒ වතාවේ තමයි රජයෙන් පැවැත්වූ තරඟ විභාගයකින් සමත්ව ඔහු ගුරුවරයෙකු ලෙස රැකියාවට බැඳෙන්නේ. බොහෝ ආර්ථික අපහසුකම් මැද ජීවත්වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩි කරන්නට සිදුවද තාත්තා කිසිවිතක මුදල් පසුපස හඹා ගියේ නැති බව උදාහරණ ඕනතරම් කියන්නට චරිත පුළුවන්. අපේ ගෙවල් ළඟ, ඒ කියන්නේ කළුතර උග්ගල්බඩ පැත්තේ අලුතෙන් ඉස්කෝලයක් හැදුවා. ඒ විදුහල්පති තාත්තගේ යාළුවෙක්. පාසලේ බිත්තිවල තාත්තා ලවා චිත්‍ර අඳවා ගන්න ඔහුට ඕන වුණා.
තාත්තා බස් ගාස්තු ගෙවාගෙන මුළු පාසල් නිවාඩු කාලයක්ම වේදම් කරගෙන ඒ පාසලේ බිත්ති පුරා චිත්‍ර ඇඳා. ඔහුට දවල් බත් අරගෙන ගියේ මමයි. අපි හිතුවා මේ වෙනුවෙන් අපිට කිසියම් දෙයක් ලැබෙයි කියලා. ඒත් අනේ වැඩ ඉවර වුණ තැන විදුහල්පති ලිපියක් එවනවා පින්සලක් සමග ඔබගේ සේවය මිල කළ නොහැක කියා. ඒ තාත්තා ඒ වගේ අවස්ථා සිනාසිසි අමතක කරන දවනවා. පිටරාළවල විහාරස්ථාන ගණනාවක් වෙනුවෙන් ලංකාවේ සිටම ඔහු අගනා විශාල බෞද්ධ සිතුවම් නොමිලේම ඇඳ දුන්නා. රටකින් රටකට යා හැකිව තිබූ එවන් අවස්ථාවන් පවා ඔහු නොසලකා හැරිය බව චරිත සිහිපත් කරනු ලැබුවා. තාත්තා ඇතැම් කාටුන් චරිත ගොඩනැගුවේ තමන්ගේ ජීවිතයෙන්මයි. අම ගිය පසු සීයා කැටුව ආ කුඩම්මා නිසා ඔහුගේ ජීවිතය කබලෙන් ඩිපට වැටුණු බව විශ්වාස කළ තාත්තා පසු කලක සීයා සහ එම ආච්චි කාටුන් චරිත බවට පත් කළා. ඔහුගේ චිත්‍රකතාවල නිතරම මෝඩ වැඩ කරන, නිතරම වද කරන, කරදරවලට මුණ දෙන පඬිතුමා තමයි සීයා. පඬිතුමාගේ පෙනුම සීයාගේ වගේමයි. ඔහුගේ බිරිඳ තාත්තගේ කුඩම්මා. ඒත් මට විශ්වාසයි අපේ සීයවත් ඒ ආච්චිවත් කවදාවත් තාත්තගේ පඬිතුමා කතා බැලුවේ නැති බව. චරිත මහ හඬින් සිනාසෙනවා. තාත්තා ගැන මතකයේ අවදි කරන විට ආපහු සිහිපත් කර සිනාසෙන්නට හැකි බොහෝ තැන් මේ පුත්‍රයාට සිහිපත් වී ඇති හැඩයි. ඒ කාලේ චිත්‍රකතා ශිල්පීන්ගේ දරුවන් චිත්‍රකතා ඇඳලා ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හරියට ඔය දැන් ගායකයන්ගේ සින්දු එයාලගේ පුතා කියනවා වගේ. මම මෙහෙම අවස්ථාවක් මට නොලැබීම ගැන බොහොම දුකෙන් හිටියේ. තාත්තා නැති දවසක මමයි මේ කතා ටික ඉදිරියට අදින්න කියලා මම හිතුවා. ඒ වෙද්දි මම ඒ ගැන තීරණයක් කරලායි හිටියේ. ඔය අතරේ අපේ තාත්තා අසනීප වෙනවා. ඒ ගැන මම තරම් සතුටු කෙනෙක් එදා තවත් ඉන්න නැතුව ඇති. ඉතින් මම ඉස්කෝලේ යන ගමන් ඉස්පිරිතාලටත් යනවා තාත්තාව බලන්න. දැන් ඉතින් හරි, චරිත දිසානායකගේ පුංචිත්තා කියලා කතාවට නම දානවා. ඉතිරි කොටස් මෙහෙමයි වෙන්න කියලත් හිතලත් ඉවරයි. දැන් ඉතින් මගේ අදහස තාත්තට ඉදිරිපත් කරන්නත් එපැයි. තාත්තා බලන්න ගිය දවසක මම මෙහෙම කිව්වා. තාත්තේ, දැන් ඉතින් තාත්තට සනීප නැහැනේ. ඉතින් දැන් පුංචිත්ත අඳින්න බැහැනේ. ඉතින් තමයි මම අඳින්නා. පුංචිත්තා මං ඒ ගැන හිතලා බලලා ඉවරයි. උඹට පිස්සුද? එහෙම කියලා තාත්තා මට හොඳටම බැන්නා. චිත්‍රකතා ශිල්පියෙක් වීමේ මගේ සිහිනේ එදා කඩා වැටුණා. අවුරුදු 50ක් මිහිරට චිත්‍රකතා ඇඳා චරිතගේ තාත්තා කිසි දිනක ලේක් හවුසේ පිළිගැනීමේ කවුන්ටරෙන් එහාට ගොස් තිබුණේ නැහැ. ඔහු හැමදාමත් කවුන්ටරේට චිත්‍රකතා බාර ටික බාර දීලා ආපසු එනවා. ඒ චරිත පසු කාලයක දිවයිනේ ප්‍රධාන ධාරාවේ පත්‍ර කාන්තෝරු කීපයකම පිළිගැනීමේ කවුන්ටර් පසු කරගෙන ඇතුළට ගියා. ඒ පුවත්පත් කලාවේදියෙකු ලෙසින් වරක චිත්‍රපට ශිල්පියෙකු ලෙසින් තවත් වරක ඔහු ගුවන් විදුලි ශිල්පියෙකුද වුණා. ඒ ගමන ගම වැඩිපුරම සතුටුනේ තාත්තායි. පත්‍ර කාන්තෝරුවලින් හඳුනාගත් අලුත් තාක්ෂණය වැඩ පහසු කරන මෙවලම් නවීන චිත්‍රාදින පෑන් වර්ග පසු කාලක ඔහු තාත්තට හඳුන්වා දෙන විට කුඩා දරුවෙකුසේ ඒ තාක්ෂණය පුතාගෙන් ඉගෙනගත්තේද ඒ තාත්තාමයි. තාත්තා ඉතාම සාම්ප්‍රදායිකයි. ඔහු එකවරම අලුත් දැනුම විශ්වාස කරන්නේ නැහැ. නැෂනල් එක හැර වෙනත් ඇඳුමක් ඇඳලම නැහැ. ඕරලෝස්ව ඇතේ නොබැඳ සාක්කුවේ දාගෙන යනවා. සමහර විට අලුත් දැනුම ලබා ගන්න අලුත් පුද්ගලයන් හඳුනා ගන්නට ඇත එකමැත්ත නිසා ඔහුට පාඩුවක් සිදු වුණා කියලා මට හිතෙනවා. ඒ පුතා හිතන හැටි ඒ තාත්තට මෙලව කිසිවක් මහා අගේ ඇති දේවල් ලෙස පෙනුනේ නැහැ. වතාවත් ඔහුගේ ළමා පොතකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබුණා. තාත්තා එක බ්‍රවුන් පේපර් කවර එක උතාගෙන ගෙදර ගෙනාවා. ඇයි තාත්තේ මේ? ළමයි ඇසුවා. මේවා මේ හැමෝටම පේන්න බස්සල අරගෙන එන්න ලැජ්ජ නැද්ද ළමයිනේ? මම ගෙදරින් යනකොටම බ්‍රවුන් පේපර් කවරයක් සාක්කුවේ දාගෙනයි ගියේ. ඒත් තාත්තේ මේක රාජ්‍ය සම්මානයක්. මට ඔය කෙහෙල් මලින් ඇති වැඩක් නැහැ. මගේ නිර්මාණ බලලා ඔයගොල්ලෝ සතුටු වෙනවා නම් එච්චරයි. ඔහුගේ මේ සරල බව දරුවන්ගේ ගෞරවයට පාත්‍ර වුණා. එසේම දරුවන්ට තම ජීවිතවල තීරණ ගැනීමේ නිදහස දීමේ පුරුද්දක්ද තාත්තට තිබුණා. ඇතැම් තීරණවලට එකඟ නොවුනද ඔහු දරුවන් වෙනුවෙන් ඒවා ඉවසගෙන හිටියා. දැඩිසේ ප්‍රතිකත්තිගරුකවද තාත්තා තම ප්‍රතිපත්තිවලට අනුව දරුවෝ ජීවත් විය යුතුයයි සිතුවේ නැහැ. ඔහු තරම් දරුවන්ට ආදරය කරන තාත්තෙක් නැතැයි චරිත කියන්නේ ඒ නිසා විය යුතුයි. පියකු ලෙස තම පුතුගේ සිත තුළ පමණක් නොව 60-70 දශකයේ දරුවන් වූ දහස් ගණනක්ගේ සිත් තුළ අදටත් ඔහු යෝධයෙක්, අප්‍රමාණ මිනිසෙක්. අපි ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.